හදාගත යුතුයම ස්ත්‍රී දෝෂ මොනවාද? මේක අහස් ගව්ව ප්‍රේක්ෂිකාවකගේ ගැටලුවක්. මේ ප්‍රශ්නයට පිළිතුර හොඳට අහන්න. නුවණින් තේරුම් ගන්න. ස්ත්‍රියක් ස්ත්‍රියක් වුණා කියලා දුක තියන්නේ. එහෙනම් ස්ත්‍රී භාවය කියලා කියන්නේ මහා දෝෂයක් නෙමෙයි. පුරුෂයෙක් පුරුෂයෙක් වීම හේතු කරගෙන දුක තියන්නේ නැහැ. එහෙනම් පුරුෂ භාවය කියලා කියන්නේ මහා දෝෂිකුත් නෙමෙයි. ඒ වුණත් බුදුරජාන් වහන්සේ දේශනා කළා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා කයින් දුස්චරිතය කරනවා නම් එයා දුගතියේ උපදිනවා. එහෙනම් කාය දුස්චරිතය තමයි මහා දෝෂය. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා වචනෙන් දුස්චරිතය කරනවා නම් ඒ හේතුවෙන් දුගතිය යනවා. එහෙනම් වචී දුස්චරිතය තමයි මහා දෝෂය. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා හිතින් දුස්චරිතේ හැසිරෙනවා නම් මනෝ දුස්චරිතේ යෙදෙනවා නම් ඒ හේතුවෙන් දුගතිය උපදිනවා. එහෙනම් මනෝ දුස්චරිතේ තමයි මහා දෝෂය. එහෙනම් හදාගත යුතුයම දොස් මොනවාද? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා කයින් ප්‍රාණඝාතය කරනවා නම් ඒක තමයි දෝෂය. හොරකම් කරනවා නම් ඒක තමයි දෝෂය. සල්ලාලකමේ හැසිරෙනවා නම් වැරදි කාමසේවනය කරනවා නම් ආන් ඒක තමයි දෝෂය. මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් අන්න එයයි දෝෂය. එතකොට හදාගත යුත්තේ එතනයි. ඊළඟට ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා වචන කතා කරනකොට බොරු කියනවා නම් කේලම් කියනවා නම් හිස් වචන කතා කරනවා නම් පරුස වචන කතා කරනවා නම් ආන් ඒක තමයි හදාගත යුතු දෝෂය. ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා තමන්ගේ හිතින් අන්සතු දේවල් වලට ලෝභ කරනවා නම් අනුන්ගේ දේවල් මගේ වේවා කියලා හිතනවා නම් එහෙම නැත්නම් අන්සතු දේවල් නැසේවා කියලා හිතනවා නම් අන්න දෝෂය. ඒක තමයි හදාගත යුත්තේ. ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් අධික ද්වේෂයකින් යුක්ත නම් පොඩි දෙයක්වත් ඉවසන්න බැරුව මහා කේන්තියකින් හිත ඇවිලෙනවා නම් ආන් ඒ කේන්තිය තමයි හදන්න ඕන. ඒවා තමයි දොස්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මිත්‍යා දෘෂ්ටිකන ඒ මිසදිටුකම තමන්ව දුගති අරන් යනවා. එහෙනම් හදාගත යුතු දෝෂේ ඒක. දන් දීමේ විපාක පිළිගන්නේ නැත්තම් සිල් ආරක්ෂා කිරීමේ විපාක, ගරු සත්කාර කිරීමේ විපාක, අප උපස්ථාන කිරීමේ විපාක, වන්දනාමාන කිරීමේ විපාක පිළිගන්නේ නැත්තම් ඒක දෝෂයක්. තමන් හොඳ දෙයක් කළොත් හොඳ විපාක, නරක දෙයක් කළොත් නරක විපාක කියලා පිළිගන්නේ නැත්තම් ආන් ඒක දෝෂයක්. තමන්ට අම්මා කියලා මේ ලෝකේ ජන්මලාභේ ලබා දීපු විශේෂ කාන්තාවක් ඉන්නවා. තමන්ට තාත්තා කියලා විශේෂ ගරු කටයුතු පුරුෂයෙක් ඉන්නවා කියලා දෙමව්පිය වඳුනන්නේ නැත්තම් ආන් ඒක දෝෂයක්. ඊළඟට මෙලෝ පිළිගන්නේ නැත්තම් මේ ජීවිතේ තමන් ජීවත් වෙන ක්‍රමවේදයට අනුකූලව යන්න වෙන පරලොවක් තියනවා කියලා පිළිගන්නේ නැත්තම් මෙලෝ පරලෝ පිළි නොගැනීමයි දෝෂය. මේ ලෝකේ ඕපපාතිකව හටගන්න සත්වයෝ ඉන්නවා කියලා කෙනෙක් පිළිගන්නේ නැත්තම් දෙවිවරු, නිරිසත්තු, පෙරේතයෝ මේ වගේ ඕපපාතික සත්තු ඉන්නවා කියලා පිළිගන්නේ නැත්තම් ආන් ඒක දෝෂය. ඊළඟට සියල්ල අවබෝධ කරපු තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා කියලා පිළිගන්නේ නැත්නම් ආන් ඒක දෝෂයක්. එතකොට හදාගත යුතු දොස් ඔන්නෝවා. අහපු ප්‍රශ්නේ හදාගත යුතුම දෝෂ මොනවද කියලානේ. ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා මේ මනුස්ස ලෝකෙට ආපු කෙනා ඕම් ඔය දොස් ටික හදාගන්න වෑයම් කරන්න. ඔය දොස් ටික හදාගන්න බැරි වුණොත් ඔය දොස් අපිව නිරේ අරගෙන යනවා. අපිව පෙරේත ලෝකේ අරගෙන යනවා. අපිව තිරිසන් ලෝකේ අරගෙන යනවා. හැබැයි මේ මනුස්ස ජීවිතේ ගත වෙන කෙටි කාලේ අපිට පුළුවන් වුණොත් එහෙම ඕන් ඔය දෝෂ ටික හදාගන්න අපේ ජීවිතේට හැබෑවටම රැකවරණය ලැබෙනවා. ඒ නිසා අපි හැම දිනාට මෙන්න මේ හැබෑම දෝෂ, හැබෑම අඩුපාඩු ටික හඳුනාගෙන ඒ දොස් අඩුපාඩු හදාගෙන දොස් වලින් තොර ජීවිත උපදව ගන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.